අයිබෝන් ගන්න. මගේ නම අසංක. අද මම ඔබට කිලදෙන් කියන්නේ රවි අයියෝ. ඒ රවි නෙවෙයි. ඉත දෙයියන්ගේ ඇඳුම් වේලලා තමයි කලහතරට යම්තරව ගෙදර ලයිට් බිල අඩු කරන විදිහක් ගැන. මේ වීඩියෝ එක කොටස් තුනකින් යුක්තයි. පළවෙනි එක තමයි සෝලා වර්ග. දෙවෙනි එක තමයි මම ඇයි මගේ සෝලා සිස්ටම් එකට මේ වර්ග තෝරගත්තේ කියන එකත්. ඒත් එකම තුන්වෙනි වර්ගයේ මගේ වගේ සෝලා සිස්ටම් ඔකටිය කොහොමද හදාගන්නේ කියලා. හොඳයි යාළුවනේ. අපි ලංකාවේ ප්‍රධාන වශයෙන් සෝලා වර්ග පද්ධති තුනක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි ඔන් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක කියන්නේ. ඒ කියන්නේ සෝලා පැනල් කරලා විදුලි නිෂ්පාදනය කරලා ඒක net meter කරා විදුලි බලවන්න නිදහස් කිරීමක් කරන එක. දෙවෙනි වර්ගය තමයි ඔෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක. ඒකෙන් වෙන්නේ කලින් වගේමයි සෝලා පැනල් හදලා නිෂ්පාදනය කරන විදුලිය බැටරි බැංක් එක තැම්පත් කරලා ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. තුන්වෙනි වර්ගය තමයි මේ දෙකේ එකතුව. දෙමුහුන් සෝලා සිස්ටම් එකක් කියන්නේ හයිබ්‍රිඩ් සෝලා සිස්ටම් එක. කලින් වගේමයි සෝලා පැනල් එක හරහා නිෂ්පාදනය කරන විදුලිය net meter කරා විදුලි බලමන් නිදහස් කිරීමක් කරනත් එක්කම කොටසක් බැටරි බැංකේ චාර්ජ් කිරීමක් කරගන්නවා. හොඳයි යන්නේ. මම දැන් ඔකට පැහැදිලි කරන්නම් මේ සෝලා වර්ග තුනේ තියෙන වෙනස්කම් සහ වාසී අවාසී. පළවෙනි තමයි ඔන් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක. ඒකෙන් වෙන්නේ සෝලා පැනල් එක හරහා නිෂ්පාදනය කරන විදුලිය net meter කරා විදුලි බලමන් නිදහස් කරනවා. මේ හින්දා කිසිම වෙලාවක අපි විදුලිය තැම්පත් කිරීම කරගන්න නැති හින්දා විදුලි කප්පාදුවකදී කොච්චර විදුලි නිෂ්පාදනය කරත් ඒක පාවිච්චි කිරීම හැකියාවක් නැහැ අපිට. දෙවනි කාරණාව තමයි හදිසියේ හරි වැඩියෙන් අපි පාවිච්චි කරලා අඩුවෙන් නිෂ්පාදනය කරලා තිබ්බොත් සාමාන්‍ය විදිහට විදුලි බලමණ්ඩලයට ගීමක් කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම වාසියක් තමයි අපි වැඩියෙන් නිෂ්පාදනය කරලා අඩුවෙන් පරිහරණය කරලා තිබ්බොත් විදුලි බලමණ්ඩලය අපිට ගෙවීමක් කරනවා මේ සඳහා. අද තමයි මුලින්ම ස්ථාපිත කරන්න යන මූලික ගෙවීම ගොඩක් අධිකයි. ඒකට හේතුවක් තමයි මේ සිස්ටම් එක කොටස් වශයෙන් අප්ඩේට් කිරීමේ හැකියාවක් නැහැ. ස්ථාපිත කරනවා සම්පූර්ණ ඒකකම එකපාරට තැම්පත් කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් කොටස් වශයෙන් කියන්නේ ඉස්සලාම සෝලා පැනල් එක ගහලා ඊට පස්සේ net meter එක ඉන්වර්ට් එක වගේ ඒ වගේ දේවල් පස්සේ එකතු කිරීමේ හැකියාවක් නැහැ මේ සෝලා පද්ධතියේ. ඉස්සලාම මුංගන අවශ්‍ය වෙනවා මට සෝලා සිස්ටම් එක අවශ්‍යද නැද්ද කියන එකට. ඒ සඳහා ඔකට මේ ප්‍රශ්න උත්තර දෙන්න අවශ්‍ය වෙනවා. පළවෙනි එක තමයි ඒක අවුරුද්ද කාලයක් ඇතුළත පටන් ලැබෙන විදුලි බිලේ සාමාන්‍ය අගය අරගෙන ඒක 12න් වැඩි කරන්න ඕනේ. ඒ වැඩි කරලා ඉන්නේ ඒ ගණනට තමයි ඒක සෝලා සිස්ටම් එක තාප්ත කරන්න අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ගෙදර ලයිට් බිල සාමාන්‍ය අගය අරගෙන ඒක 12න් වැඩි කරොත් රුපියල් ලක්ෂයකට වඩා අඩු නම් එහෙනම් ඔකට සෝලා සිස්ටම් එකකට යන එක මූලිකම වශයෙන් වාසිදායක දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔන් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක අවම වටිනාකම රුපියල් ලක්ෂයක් වෙනවා. ඉතින් එහාට ඔකට කැමති විදිහට මේ සිස්ටම් එක ලොකු කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි මේ ඔන් ග්‍රිඩ් සෝලා සිස්ටම් එකක් ස්ථාපිත කරනවා නම් ඒක ස්ථාපිත කරන්න අවශ්‍ය වෙන්නේ ලයිසන්ස් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් වෙන්න ඕනේ ඒක වයරින් කරන්න. දෙවනි වර්ගය තමයි ඔෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක. ඔෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් ප්‍රධානම වාසිය තමයි කොටස් වශයෙන් මේක අප්ඩේට් කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. සෝලා පැනල් එක ඉස්සෙල්ලා ගන්නවා ඊට පස්සේ චාර්ජ් කන්ට්‍රෝල් එක පස්සේ බැටරි බැංක් එක. මේකේ තියෙන මූලිකම අවාසිය තමයි බැටරි බැංක් එකට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් 100 ඇම්පියර් 12 වෝල්ට් බැටරියක් රුපියල් 28000 ඉඳන් 30000 දක්වා කලාසයක තියෙනවා. අද තමයි මේ බැටරි එක ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වගේ තියෙනවා. ඒත් ඒක පාවිච්චි කරන විදිහට තමයි මේ බැටරි බැංක් එකේ ආයු කාලය තීරණය වෙන්නේ. අනිත් එක තමයි මුලිකම වාසිය තමයි විදුලි බල යන හිටන විලාකමත් කලින් බැටරි බැංක් එකේ තැම්පත් කරලා තියෙන හින්දා ඒ විදුලිය අපිට පාවිච්චි කිරීම හැකියාවක් තියෙනවා. තුන්වෙනි එක තමයි හයිබ්‍රිඩ් එක. හයිබ්‍රිඩ් එකේ තියෙන මුලිකම වාසිය ඇවිල්ලා මිල අධිකයි. මොකද ඒකට හේතුව ඔන් ග්‍රිඩ් එකේ ඔෆ් ග්‍රිඩ් එකේ දෙකම එකතුවක් හින්දා ඔන් ග්‍රිඩ් සෝලා සිස්ටම් එක කොහොමද ගණන් ඒක උඩින් එකතු වෙනවා බැටරි බැංක් එකේ වටිනාකම. නමුත් මේකේ තියෙන වාසිය තමයි විදුලි බල යන්නේ හිටපු ලඟුණත් විදුලිය තියෙන එක. දැන් ඔකට දන්නවනේ මේ ලංකාවේ දැනට පාවිච්චි කරන සෝලා පද්ධතිය සහ ඒ වගේ එක එක වෙනස්කම්. මම දැන් පැහැදිලි කරන්නම් ඇයි මම ඔෆ් ග්‍රිඩ් වර්ගයේ සෝලා පද්ධතියක් අපේ ගෙදරට ස්ථාපිත කරන්න තීරණය කරේ කියන එක. පළවෙනි හේතුව තමයි විදුලි කප්පාදුව. මේ වගේ දෙයක් නිර්මාණය කිරීමේදී මට ලැබෙන දැනුම ඒත් එක්කම එහින් මම ලබන තෘප්තිය හින්දා තමයි මම අපේ ගෙදරට ඔෆ් ග්‍රිඩ් වර්ගයේ සෝලා සිස්ටම් එක ස්ථාපිත කරේ. හොඳයි යන්නේ. අපි මේ වීඩියෝ එකේ අවසාන ළඟා වෙලා තියෙන්නේ. මේ වීඩියෝ අන්තර්ගතයට කොට කැමති නම් ලයික් බොත්තමත් අනාගතයේ මේ වගේ අප්ලෝඩ් කරන වීඩියෝස් ඔකට ෆෝනේ නොටිෆිකේෂන් එකක් එන්න ඕන නම් subscribe button එකට click කරන්න. මගේ නම අසංක. ඔකට මේ බලන්නේ DIY with අසංක.